හරි අකුණු අනතුරු කියන පේපර් එක ගැන අපි කතා කරන්නේ පළවෙනි ප්‍රශ්නේ වඩාත්ම හානිකර අකුණු වර්ගය වන්නේ මොකක්ද කියලා අහනවා වඩාත්ම හානිකර අකුණු වර්ගය මොකක්ද පුතේ ඇහෙන්නේ නැද්ද කට්ටියට වඩාත්ම හානිකර අකුණු වර්ගය මොකක්ද पृथ्वी अकुनु वडात्म हानिकर अकुनु वर्गे तमाय पृथ्वी अकुनु केला कियन्ने हरि हरि कट्टी हरि दागन्न ඊගාට ශ්‍රී ලංකාවට අකුණු අන්තරු බහුලව ඇති වෙන මාසයක අපි කාලයක් කියලා තියෙන මෙන්න මේ කාලවල දෙකේ අන්තර් මෝසම් කාලවල දෙකේ තමයි ඇති වෙන්නේ මේ අකුණු හරි ආ මේකේ තියෙන උදාහරණයක් මොකද්ද දැන් අපිට එන්න තියෙන මාසෙ මොකද්ද පුතා නොවැම්බර් නේද උත්තරේ ඔව් නොවැම්බර් තමයි උත්තරේ नवंबर मासे प्रेजेंटेशन अकुनु अनतुरु අකුණු අනතුරු බහුලව සිදුවන්නේ මාර්තු අප්‍රේල් සහ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී කාලගුණ විද්‍යාවේදී මේ කාල අපි හඳුන්වනවා අන්තර් මෝසම් කාල කියලා. මේ කාලවල අකුණු ඇති වෙන්න හේතුව තමයි ඒවායේ පොළවට ආසන්න වායුගෝලයේ උෂ්ණත්වය වැඩි අතර හුලං හමන අඩුයි. එතකොට ජල වාෂ්ප ඉහළ ගිහිල්ලා ඉවරලා වලාකුළු ඇති වෙලා ඒ වලාකුළු වල තියෙන දියරොන් සහ හිම ස්ඵටික එකට එකතු වෙලා තමයි හිම කැටසා දියරොන් එකට එක මේ ගෑවිලා තමයි මේ අකුණු ඇතිවීම ඇති වෙන්නේ. එතකොට ඒක කරන්නේ මාර්තු අප්‍රේල් සහ ඔක්තෝබර් නොවැම්බර් කාලවල තමයි ඒක වෙන්නේ. හරි. මේ අන්තර් මෝසම් කාල දෙක ලියා ගන්න පුතා ඔය පේපර් එක ඉස්සරහින්. ඊගවට කැටි වලාකුළු පිහිට ඇත්තේ පොළොව මට්ටමේ සිට කුමන කොච්චරක් විතර උසින්ද කියලා අහ දෙන කොච්චරක් විතර උසින්ද පුතා කැටි වලාකුළු තියෙන්නේ මීටර 5000 ඉන්න මම ඔයගලන්ට පොතෙන් පෙන්නන්න කොච්චරක් උසින්ද තියෙන්නේ කියලා කැටි වලාකුළු සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ සිට මීටර් 15000ක් පමණ උඩින් තමයි කැටි වලාකුළු තියෙන්නේ. කියන්නේ ඕගොල්ලෝ හිතන කොච්චරක් විතර උඩින්ද මේ කියන්නේ කිලෝමීටර් 15ක් විතර උඩින් තියෙන්නේ මේ කැටි වලාකුළු. ඒ වේ තමයි මේ අකුණු වැඩි හරියක් ඇතිවන්නේ. හරි එතකොට උත්තරේ ඉන්නෝනේ මීටර් 15000 කියන එක. කැටි කැටි ඇන්නේ. හරි පුතේ කැටි කැටි ඇහෙන කට්ටියට මම මේකේ රෙකෝඩ් එක දානවා YouTube එකට. ඒ හින්දා බය වෙන්න එපා.
ඊගවට හතර ආරෝපිත වලාකුලක් ඇතුළත් හෝ වෙනත් ආරෝපණ සහිත වලාකුළු දෙකක් අතර සිදුවන ආරෝපණ පැනීමක් හඳුන්වන්නේ මොනවාකුණක් කියද කියන්නේ පුතා වලාකුළු වලාකුළු හෝ වලාකුළු මේ අකුණු වලට කියන්නේ වලාකුණු වලාකුළු කියලා කියන්නේ වලාකුණු වලාකුණු ඊයේ සතියේ ගොඩක් කට්ටිය රෙකෝඩ් එක බල්ලා තිබ්බ සමහරු බල්ලා තිබ්බේ නෑ හරි ආවගෙන තව මේ එක කියන තියනවා ලබන සතියේ ට කලින් කියන්නේ මේ සතිය ඇතුළත ටියුට් බෙදනවා නොවැම්බර් මාසෙට සාමාන්‍යයෙන් ලබන මාසේ පන්ති පටන් ගන්න දෙනවා කියලා කියලා තිබ්බා ඒ වුණාට ඒ தත්ත්වය කොහොමද වෙයි කියලා දන්නේ නැති හින්දා ලබන මාසෙත් දැන් කොහොමත් අන්තිම මාසෙනේ අපි ඒකත් අපි ඔන්ලයින්ම කරලා ඉවරයක් කරමු අපි පන්ති පටන් ගන්නව නම් පටන් ගන්නේ දෙසැම්බර් මාසේ හරි සූර්යාගේ මතුපිට උෂ්ණත්වය දළ වශයෙන් සෙල්සියස් අංශක කොච්චරක් විතරද? 30000 නෑ 30000 මේ බලන්න මේක කියලා තියෙන්නේ මෙහෙමනේ පුතා හරි මේක කියලා තියෙන්නේ ඉතා විශාල ධාරාවක් ඉතා කෙටි කාලයකදී ඇතිවීමදී තා අධික තාප ප්‍රමාණයක් සෙල්සියස් අංශක 30000ක් සූර්යාගේ මතුපිට උෂ්ණත්වයෙන් 5 ගුණයක්. ඒ කියන්නේ 30000 කියලා කියන්නේ අකුණක තියෙන උෂ්ණත්වය. හරි. එතකොට ඒක සූර්යාගේ මතුපිට උෂ්ණත්වය වගේ 5 ගුණයක්. ඒ 30000න් 5න් එකයි සූර්යාගේ මතුපිට තියෙන උෂ්ණත්වය. කීයද? 30000 5න් බෙදපුවාම 6000යි. 6000. 6000. අටලවා ගන්න එපා. එතකොට 6000යි උත්තරේ. එතන ලියා ගන්න. එතන ලියා ගන්න මෙහෙම. අකුණක උෂ්ණත්වය අකුණක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30000ක් පමණ වේ. සෙල්සියස් අංශක 30000ක් පමණ වේ. සෙල්සියස් අංශක 30000ක් පමණ වේ. එය එය සූර්යාගේ මතුපිට උෂ්ණත්වය මෙන් සූර්යාගේ මතුපිට උෂ්ණත්වය මෙන් පස් ගුණයක් පමණ වේ හරි අකුණු සන්නායකයක යොදා ඇති ලෝහය වන්නේ මේක නම් පුතේ ඔයගොල්ලන්ගේ පොතේ නෑ හරි අකුණු සන්නායකයක් හදන්න ගන්න ලෝහය තමයි තඹ ලෝහය හරි තඹ ලෝහය
මොකද තඹ කියලා කියන්නේ වේගෙන් විදුලිය සන්නායනය කරන්න පුළුවන් හොඳ සන්නායකයක්. ඒ හින්දා අකුණු සන්නායක වල ගන්න හොඳ විදුලිය සන්නායකයක්. එහෙනම් තඹ ලෝහයේ තමයි විද්‍යුත් සන්න මේ අකුණු සන්නායකයක් විදියට ගන්න. මේ තියෙන්නේ අකුණු සන්නායක. හරි. අර ගොඩනැගිලි වල උඩින් හයි කරන්නේ. මේවා හදලා තියෙන්නේ තඹ ලෝහයෙන්. අධික ධාරාවක් මේකෙන් ගමන් කරව ගන්න පුළුවන්. හරි. ඊගාට අකුණු පිළිබඳ පරීක්ෂණ සිදු කර විද්‍යාඥයා කවුද ළමයි? බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මහතා. ඔව්. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මහතා. මෙන්න මෙයා තමයි අකුණු පිළිබඳව පරීක්ෂණ කළේ. හරි. බලන්න අර අමතර දැනුමකින් අහලා තියෙන ප්‍රශ්නයක් ඒකයි. එහෙනම් ඔයගොල්ලෝ මේවත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න වෙනව නේද? බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් තමයි අකුණු පිළිබඳව අධ්‍යයනය කරපු විද්‍යාඥවරයා. පෘථිවි අකුණක වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් කීයද? පෘථිවි අකුණක වෝල්ටීයතාවය වොට් මිලියන? දහයයි. වෝල්ට් මිලියන 10යි. ඉන්න මම ඒක ඔයගලන්ට පෙන්වන්න. මෙන්න තියෙනවා අපි ගන්නපු එක. විදුලි කොට ගැටීමක වෝල්ටීයතාවය වොට් මිලියන 10ක් පමණ වන අතර ඇම්පියර් 25000ක් අතර විද්‍යුතයක් ගලා යයි. ඔව් වොට් මිලියන 10යි. ඒක හරි. හරි. වොට් මිලියන 10. හරි. ඊගාවට අකුණු අනතුරකින් ආරක්ෂා වීමට සිදිය යුතු හොඳම ස්ථානය මොකද පුතා? සිටින්න පුළුවන් හොඳම ස්ථානය වීදුරු වැසු වාහනයක් ඇතුළත තමයි ඉන්න පුළුවන් හොඳම තැන. ක්‍රීඩා පිටියක විවෘත බෝට්ටුවක වගේ හිටියොත් එහෙම සෘජු අකුණක්ම වැදිලා ඉවරලා කෙල වෙලා යන්න පුළුවන්. ගසක් අසල හිටියොත් එහෙම පාර්ශ්වික අකුණක් වැදිලා ඉවරලා විනාශ වෙලා යන්න පුළුවන්. වීදුරු වැසු වාහනයක ඇතුළත හිටියොත් එහෙම අකුණු ඇතිවීම ඉතාමත්ම අවමයි. හරි. එතකොට ආරක්ෂා වෙන්න හොඳම ස්ථානයක් තමයි වීදුරු වැසු වාහනයක් ඇතුලේ ඉන්න එක. හරි. 10. අකුණු අනතුරකින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් නොවන්නේ කියලා කියනවා. මොකද ක්‍රියාමාර්ගයක් නොවන්නේ? පාද දෙක ඈත් කරගෙන හිටියොත් එහෙම පියවර අකුණක් වදින්න පුළුවන් නේද? ඒක ලියාගන්න ඉස්සරහින් පාද දෙක ඈත් කරගෙන හිටියොත් එහෙම පියවර අකුණක් වැඩි පියවර අකුණක් ශරීරය හරහා ගත යා හැකි කියලා ලියාගන්න. මෙහෙමයි. දැන් වියලි පාවහන් පැලඳ සිටීම කියන එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් උත්තරයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි මීටර් 15000ක් විතර ඉඳන් එන දැන් අපි සෙරෙප්පු දෙක ගමුකෝ. සෙරෙප්පු දෙක ගත්තොත් එහෙම සෙන්ටිමීටරයක් විතර තමයි උස. හරිද? මේ සෙරෙප්පු දෙකක් ගත්තා වැඩිම සෙන්ටිමීටරයක් උස ඇති. අකුණ එන්නේ කොච්චරක් දුර ඉඳන්ද? අකුණ එනවා මීටර් 15000ක් විතර උස ඉඳන් එන්නේ. හරි. එතකොට මීටර් 15000ක් දුර ඉඳන් වාතය හරහා ඇච්චර මේ විද්‍යුත් කුසන්නායකයක් වෙන වාතය හරහා අපි ගාවට එන්න පුළුවන් කියන්නේ ඔය සෙන්ටිමීටර යන එකේ හැටි වැඩක් නෙමෙයි යාට. හරි.
ඉඳ පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක දාගෙන හිටියනම් හොඳ යකුණු ගහන වෙලාවට කොහොමත් සෙරෙප්පු වේරිලා නැහෙනේ. ඉතින් විල තියෙන. ඉතින් සෙරෙප්පු දාගෙන හිටියා කියලා එළිය ගියොත් එහෙම අකුණු වලින් ආරක්ෂා වෙන්න නම් බෑ. හරි. හැබැයි ඒක අර සෛද්ධාන්තික වශයෙන් ගත්තොත් හරි අපි පොළොවට කෙලින්ම සම්බන්ධ නැහැ සෙරෙප්පු කියන්නේ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක් හින්දා. එතකොට මේකට උත්තරේ එන්න ඕනි පාද දෙක ඈත් කරගෙන සිටීම. එතකොට ඒකට ලියන්නේ ඉරක් ගහලා පියවර අකුණක් ඇති විය හැක කියලා ලියන්න. පියවර අකුණක් පියවර අකුණක් ඇති විය හැක. ඊගාට B කොටස රචනාවලට අපි එනවා. හරි. අකුණක් ඇති වෙන ආකාරය පිළිබඳ අනුපිළිවෙලට සකසා නැති ගැලින් සටහනක කොටසක් පහත දැක්වේ. ඒ අංකනයේ යදා පිළිවෙලට සකස් කරන්න ඉන්න පොඩ්ඩක්. මම මේක ලියනවා අංක ටික. 1 2 3 4 5 ඕගොල්ලෝ කියන්නේ කොහොම කොහොම දෙන්න ඕනි කියලා. ඒ 5 3 2 1 4 ද නැත්නම් 5 4 3 2 1 ද නැත්නම් 5 2 4 3 2 1 ද කොහොමද දෙන්න ඕනි? කොමන් සෙන්ටර් එන්න ඕනි? 4 2 5 3 1 5 3 1 හතර දෙක පහ තුන එක තුන එකලු බලමු. හතර ඉස්සෙල්ලාම එනවා වලාකුළු තුර ආරෝපණ එක්ස්ප්‍රස් වෙනවලු. හා හා ඊගාවට දෙක හතර දෙක කියලා කිව්වේ දෙක මොකද්ද? ඉහළ නගින වාෂ්ප සහිත වාතයේ සිසිල් වී වලාකුළු සැදී. හා හා පහ ජල වාෂ්ප සහිත වාතයේ ඉහළ නගී. වැරදි. ඒක වැරදි. ඒ කම්බිනේෂන් එක. 3 වලාකුළු අතර හෝ වලාකුළුින් පොළවට ආරෝපණ පැනීම සිදුවේ. 1 අධික ආරෝපණ එක් වී ඉදිරිගාර. වැරදි. මේ කම්බිනේෂන් එක වැරදි පුතේ. හරි. මෙන්න මේක තමයි හරි එක ඉන්න මම කියන්න ඕගලන්ට. ඉස්සෙල්ලාම ජල වාෂ්ප සහිත වාතය ඉහළ නගින ඕකද පොළවෙන් ඉහළ නගින එක තමයි ඉස්සෙල්ලාම වෙන්නේ. එතකොට පහ තමයි ඉස්සෙල්ලාම වෙන්නේ. ඊට පස්සේ ඉහළ නගලා ඉවරලා ඒවා වලාකුළු බවට පත් වෙනවා. එතකොට දෙක ඉස්සෙල්ලාම. ඊගාට මේ වලාකුළු තුල විද්‍යුත් ආරෝපණ එක්ස්ප්‍රස් වෙනවා. ඒක ඊගාව එක. හරි. මෙම සැකසුන විද්‍යුත් ආරෝපණ අධිකව ආරෝපණ එක් රැසී ඒවා විදුලි ධාරාවක් බවට පත් වෙනවා. ඒක එක ඊගාවට. ඊගාට වලාකුළු තුල හෝ වලාකුළු අතර වලාකුළුෙන් වලාකුළුට පොළවට හෝ ආරෝපණ පැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අකුණු ගහනවා. ඒක තමයි අන්තිමටම වෙන්නේ. ඒකට කියේ උත්තරේ 3. හද හැදුවේ නැති කට්ටිය හදාගෙන ආපහු බලන්න මොකද්ද මේ වුනේ කියලා. හරිද ළමයි? ඊළඟට දෙවෙනි ප්‍රශ්නය පහත සඳහන් ප්‍රකාශ හරි හෝ වැරදි බවට ලකුණු කරන්න කියලා කියනවා. ගසකට වැදුණු අකුණකින් කොටසක් ගසක් යටමින් සිටින මිනිසෙකුට වැදීම ස්පර්ශ අකුණකිලු. ස්පර්ශ අකුණක් ඒ විදිහට නෙමෙයි එන්නේ. ෆෝන් එකක් හරි නැත්නම් ටීවී එකක් හරි ළඟ හිටියොත් එහෙම ඒකෙන් එන අකුණක් හැදෙන එක තමයි ස්පර්ශ අකුණක් කියලා කියන්නේ.
ගහකට වැදුන එකක් ළඟ ඉන්න මිනිහෙකුට වැදෙනවා කියන්නේ පාර්ශ්ව එක අකුණක්. එහෙනම් මේක වැරදි වෙන්න ඕනේ. මේ පාර්ශ්ව එක අකුණක් තමයි වෙන්න ඕනේ. එහෙනම් ඒක වැරදි. ඊගවට වෘක්ෂ මත හෝ උස් බිම් වල සිටින්න අකුණු වර්ණව රක්වා ගත පුළුවන්. එහෙම බෑ අකුණු වර්ණතුරු වැඩි කර ගන්න පුළුවන් ඕයි නම් ඉච්චර උස තැන් වල ඉඳලා. තැනිතා ලාභීව කර නැත්නම් උස ස්ථානයක ඉඳලා ඕයි නම් අකුණුතුරු වැඩි කර ගන්න පුළුවන්. හරි. ඊගවට අකුණකින් අධික තාප ප්‍රමාණයක් හට ගන්නවා. ඒක ඇත්ත. අකුණක තියෙන සූර්යයාට වඩා පස් ගුණයක තාප ප්‍රමාණයක් අකුණේ තියෙනවා. සෙල්සියස් අංශක 30,000ක් විතර. අකුණකදී ආලෝකය හා ධ්වනිය එකවර නිකුත් වෙනවා. ඔය එකවර නිකුත් වෙන්නේ අපි ගාවට එනකොට එන ධ්වනියයි ආලෝකයේ වෙනස වේගයේ වෙනස හින්දා තමයි අපිට ධ්වනිය පස්සෙන් ඇහෙන්නේත් ආලෝකයේ කලින් දැනෙන්නේ. හරි. ඉතින් ඇති වෙන්නේ නැත්තම් නිකුත් වෙන්නේ එකවර. එන්න අරේ පරක් වෙන ඉඳ තමයි පස්සෙන් ඇහෙන්නේ ආ ධ්වනිය. හරි. අකුණ හටගන්නේ බොහෝ විට කැටි වෙහි වලාකුළු තුල ස්ථිත විද්‍යුත් ආරෝපණ එක් රැස් වීමෙන් ලෝ හරිනේ. කැටි වෙහි වලාකුළු වල තමයි අකුණ ඇති වෙන්නේ නේද? ඒකත් හරි. ඊගාට තුන්වෙනි ප්‍රශ්නය අකුණු අනතුරු බහුලව සිදුවන කාල සීමාව මොකක් කියලා පුතා හඳුන්වන්නේ? අන්තර්මෝසම් කාල සීමාව. හරියටම හරි. අන්තර්මෝසම් කාල සීමාව. කාට හරි පුළුවන්ද මාස ටික කියන්න? මාර්තු, අප්‍රේල්, ඔක්තෝබර්, නොවැම්බර්. මාර්තු, අප්‍රේල්, ඔක්තෝබර්, නොවැම්බර්. ඒකත් ඔතෙන්ටම ලියාගන්න. එක පස්සා දෙවෙනි එකේ කියනවා ලියා ගන්න කියන්නේ. හරි. වලාකුලේ සිට ආරෝපණ පැනීම සිස්තන අනුව අකුණු වර්ග 3යි. ඒ මොනවාද කියලා ලියනවා. වලාකුළු දෙකක් අතර සිදුවෙන අකුණු හුවමාරුවකට අපි කියනවා මොන අකුණු කියලාද? වලාකුණු කියලා කියනවා. අන්න එක වර්ගයක්. පළවෙනි එක දාලා ලියන්න වලාකුණු. ඉස්සරහින් ඉරක් ගන්න වලාකුළුව එකම වලාකුළු තුල හෝ වලාකුළු අතර ඇති වෙන අකුණු. එකම වලාකුළු තුල හෝ වලාකුළු අතර ඇති වෙන අකුණු වලට අපි කියනවා වලාකුණු කියලා. ඊගාට වලාකුළුෙන් නම් වාතයට වදින අකුණු වලට අපි මොකද්ද කියන්නේ පුතේ? වාකුණු ලියා ගන්න. වාකුණු කියලා දාලා වලාකුළු වල සිට වාතයට නිකුත් වෙන අකුණු. ඊගාවට
වලාකුලේ ඉඳලා පෘථුවියට නැත්තම් පොළොවට පැන නගින අකුණු ඒවා මොනවද? පෘථුවිය අකුණු. පෘථුවිය අකුණු ලියා ගන්න. පෘථුවිය අකුණු කියලා දාලා වලාකුලේ සිට පෘථුවියට නැත්තම් පොළොවට පැන නගින අකුණු පෘථුවිය අකුණු. හරි අකුණු නවත් නිකන් හිටියොත් එහෙම ආයෙ කරන්න හම්බෙන්නේ නැහැ මේ ටික. අයි නොවැම්බර් මාසෙත් තියෙනවනේ. ඊගාවට ඔය පිට්ටනි කුඹුරු ජලාශ වගේ එලිමහන් ස්ථාන වලට රැඳී සිටින්න හොඳ නැහැ. තව කියන්න පුතා ඔක ලියපුවා. උස ගොඩ නැගිලි වලට අකුණු සන්නායක සවි කිරීම. ආ උස ගොඩ නැගිලි වලට අපි අකුණු සන්නායක සවි කරන්න ඕනේ. අකුණු ඇති වන අවස්ථාවලදී එළි මහන් ස්ථානවල ගැවසීමෙන් වැළකීම. ඔව් අකුණු ඇති වෙන ස්ථාන අවස්ථාවලදී අපේ එළි මහන් තැන්වල නම් ඉන්න හොඳම නැහැ. කාමන විදුලි උපකරණ භාවිතා නොකිරීම. මොනවද පුතේ? අකුණු අවස්ථාවලදී විදුලි උපකරණ භාවිත නොකිරීම. ඔව් අකුණු ඇති වෙන අවස්ථාවලදී දැන් ඔය ඕගොල්ලෝ කරනවා වගේ විදුලි උපකරණ භාවිත කරන්න හොඳ නැහැ. පහරි පැත්තකට සැරටම අකුණු වදිනවා නම් ඒගොල්ලෝ ලීව් උනාට කමක් නැහැ. දැන්ටමත් ටික දෙනෙක් ලීව් වෙලා ඉන්නේ. හරි ඉන්න පුළුවන් කට්ටිය ඉන්න කොහොමද මේක මං YouTube එකට දානවා. හුදෙකලාව තනිතලා බිමක ඉන්න කෙනෙක්ට අකුණක් වදින එකට අපි කියනවා සෘජු අකුණක් වදිනවා කියලා. හරියටම හරි. ස්පර්ශක අකුණු. රැහෙන් සහිත දුරකථන භාවිතා කරන්නෙකුට අකුණක් වැදීම. දැන් දෙතුන් දෙනායිද මේ පේපර් එක කරලා තියෙන අනිත් කට්ටිය කරලා නැද්ද? ඔමනම් බෑ. ස්පර්ශක අකුණු කියලා කියන්නේ රැහෙන් සහිත දුරකථනයේ භාවිතා කරන්නෙකුට අකුණක් වැදීම. හරි. ඊගාට පාර්ශ්වක අකුණු. ගසකට වැදුණු අකුණකින් කොටසක් ගසකට සිටින මිනිසෙකුට වැදීම. ඔව් ඒක ගන්නත් පුළුවන්. ගොඩනැගිල්ලකට වැදුණු අකුණක් ඒ අසල සිටි අකුණ කෙනෙකුට වැඩි හානි සිදුවීමක් ගන්න පුළුවන්. අරක ගමු අපි දෙවෙනි එක. ගසකට වැදුණු අකුණක් එක ගමු. එහෙනම් පියවර අකුණට එන්නේ පළවෙනි එකනේ. හරි අපිට ඊගාවට කතා කරන්න තියෙන්නේ පේපර් එක ඉවරයි. ඉන්න මම ඊගාව පේපර් එක ගන්න. අපි මේ පේපර් දෙක ඕගලන්ට යපු පේපර් දෙක කතා කරලා පන්තිය නවත්තමු. මොකද වැස්සයි අකුණු ගහනවායි ඒ ටික වින්දා. ලබන මාසෙ නම් ගොඩක් වැඩ තියෙයි අපිට මට හිතෙන විදිහට.
සරල යන්ත්‍ර කාණපුතේටි උට්ටක සරල යන්ත්‍ර අපිට තුනෙන් ඉතර වෙනකොට මේ ටික ඉවර කරගන්න පුළුවන් ඒ ළමයි එමුණත් අපි පන්තිය නවත්තුමු ඕගොල්ලන්ට අද ඕවල් සමහර අය මැසේජ් යවන සිග්නල් මදි කියලා ඒක තමයි ඔය අකුරුත් ගහනවා එහෙනම් අපි මේ පේපර් එක කරලා පන්තිය නවත්තු අපිට කොහොමද ඊට පස්සේ කරන්න වැඩක් නැහැ නේ අපි පාඩම කරලා ඉවරයි මට රවිෂ් මියව අද තව කොටසක් කරන්න තියෙනවා කියලා පදාර්ථයේ ගුණ වෙන්න ඕනේ පාඩම. එකෙන් කොටසක් කරන්න තියෙනවා කියලා අපි ඒක කරමු. ඉතින් බලන්න මේක කොයිද කියලා. පදාර්ථයේ ස්වභාව ගුණ පාඩමේ ටිකක් කරන්න කියනවා. තියෙනවා ඒ ටික කරන්න තියෙනවා. එතකොට ඒක මෙහෙමයි. ලබන සැරේ අපිට පාඩම් දෙකක් තියෙනවා කරන්න ලබන මාසෙට ඒක කළා වෙලා ඇති වුණොත් ඒක කරනවා එහෙම නැති වුණොත් ඒක මම වෙනම රෙකෝඩ් කරලා ඒකත් YouTube එකට අප්ලෝඩ් කරලා තියනවා ඔයාලට බලන්න පුළුවන් වෙන්න හරි සමහර අයට වෙනදට වඩා පහදෙහි හරි ගොරවනවලු සෑහෙන ප්‍රශ්න ගොරවන්න එපා ඇහැරලා ඉන්න නිකන් ඉන්නකොටනේ ගොරවන්න සරල යන්ත්‍ර ඒකක 15 නිවැරදි වඩාත් පිළිතුරු නිවැරදි හෝ වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න කියලා තමයි මේක කියන්නේ පළමු වර්ගයේ ලීවරයක ඉන්න පොඩ්ඩක් ලීවර පාඩම ගන්නම සරල යන්ත්‍ර ඔයගලන්ට ලීවර ගැන පොඩ්ඩක් ආය කියලා දෙන්න සරල යන්ත්‍ර කියන්නේ අමාරු පාඩමක්. ලීවර එක කොටස් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මොනවද? දරය, ආයාසය, බාරය, ආයාස බාහුව, බාර බාහුව නැන්නේ තියෙනවා. අපි ලීවරයක් ගත්තහම ලීවර කියන සරල යන්ත්‍රයේ කොටස්. එතකොට මේකේ ලීවර වර්ග තියෙනවා පළමු වර්ගයේ ලීවර, දෙවන වර්ගයේ ලීවර සහ තෙවන වර්ගයේ ලීවර කියලා. පළමු වර්ගයේ ලීවරය කියලා කියන්නේ මේ පළවෙනි වර්ගයේ ලීවර එද්දී දරේ තියෙන මැද බාරයයි ආයාසයයි දරයට දෙපැත්තෙන් තියෙනවා. මෙන්න තමයි පළවෙනි වර්ගයේ ලීවර. උදාහරණයක් සීසෝව බලන්න සීසෝවේ දරේ මැදින් තියෙනවා දෙපැත්තෙන් ආයාසය හා බාරය තියෙනවා. කතුර ගත්තොත් බලන්න මැද දරේ තියෙනවා. වංගත පැත්තෙන් එයාගේ ආයාසය තියෙනවා දකුණු අත පැත්තෙන් කැපෙන කොටස බාරය තියෙනවා. අඬුව බලන්න මැද තියෙනවා දරය. මේ අල්ලගෙන ඉන්න පැත්තේ ඒ කියන්නේ වම් අත පැත්තේ තියෙනවා ආයාසය දකුණු අත පැත්තේ තියෙනවා ඇණයක් අල්ලගෙන ඉන්නේ ඒ කියන්නේ බාරය හරි දෙවන වර්ගයේ ලීවර ගත්තොත් එහෙම මේකේ දරයේ තියෙන කෙළවරේ මැද තියෙන බාරය හරි මැද බාරයේ තියෙන්නේ ආයාසයයි දරයයි දෙපැත්තට තියෙන්නේ හරි මේවට උදාහරණ තමයි ගිරය බලන්න දරයේ කෙළවරේ තියෙන්නේ මැද තියෙන බාරය වම් අත පැත්තට වෙන්න තියෙනවා ආයාසය අතින් යොදන එකනේ ආයාසය හරි
විල්බැරෝ ගත්තොත් ඒ ඒත් එහෙම තමයි රෝදේ ගාව තියෙන්නේ දරය මේ විල්බැරක් එක කෙලවරකින් අපි උස්සන්නේ ඒක තමයි ආයාසය විල්බැරාවේ මැද තියෙන ටික තමයි ඉස්සන්නේ ඒක තමයි බාරය කියලා කියන්නේ මොන දෙවන ගණයේ ලීවර තෙවන ගණයේ ලීවර වලට ආපුහම මේක ආයාසය තමයි මැදින් තියෙන්නේ බාරය දරය දෙපැත්තේ තියෙනවා උදාහරණයක් බිලී පිත්ත නේද හරි මේක ඔයගොල්ලන්ට මතක තියාගෙන ඉන්න ක්‍රමයක් කියන්නම් මං හරි දැන් ලීවර වර්ග 3යිනේ පළමු වර්ගයේ ලීවරයි දෙවන වර්ගයේ ලීවරයි තෙවන වර්ගයේ ලීවරයි මේකේ දරය ගත්තොත් එහෙම මම මෙහෙම ලීවර 3ම අඳින්නම් කොහොම දරය ගත්තොත් එහෙම මේක ත්‍රිකෝණයක් නෙද්ද මට ත්‍රිකෝණයක් දෙන්නේ නෑනේ හරි පළමු වර්ගයේ ලීවරේ වැද තියෙන්නේ දරය දෙවෙනි වර්ගයේ ලීවර වල මැද තියෙන්නේ බාරය තුන්වෙනි වර්ගයේ ලීවර වල මැද තියෙන්නේ ආයාසය මතක තියාගන්න ලේසි කොහමද 3 2 1 මතක තියාගන්න ලේසි ආබාද කියලා මැද තියෙන එකනේ අතරම උතර වෙනස් වෙන්නේ දෙපැත්ත දේව මාරුණාට ප්‍රශ්නයක් නැහැ පුතේ හරි මැද තියෙන්නේ මොකද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ මැද දරය නම් පළමු වර්ගයේ ලීවර මැද බාරය නම් දෙවන වර්ගයේ ලීවර තෙවන වර්ගයේ ලීවර වෙනවා මැද ආයාසය තියෙනවා නะ හරි ඒක ඊගාව කොටස් දෙක ලීවරේ මේ දෙක පැත්ත දෙපැත්ත මාරු වලට කමන්නේ දැන් උදාහරණයක් පළවෙනි ලීවරේ මැද තියෙනවානේ දරය සමහර වෙලාවට ඒ ලීවරේ වම් අත පැත්තට ආයාසය ඇවිල්ලා දකුණු අත පැත්තට බාරය එන්න පුළුවන් එහෙම නැත්නම් දකුණු අත පැත්තට ආයාසය ඇවිල්ලා වම් අත පැත්තට බාරය එන්න පුළුවන් ඒ පැති දෙක මාරු වුණා කියන ප්‍රශ්නයක් නැහැ හරි උදාහරණයක් මෙහෙම මෙතෙන්ට ආයාසය ඇවිල්ලා මෙතෙන්ට බාරය එන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙතෙන්ට ආයාසය ඇවිල්ලා මෙතෙන්ට බාරය එන්නත් පුළුවන් හරිනේ ඒ දෙක වෙනස් වුණාට කමන්නේ දෙවෙනි වර්ගයේ ලීවර මැද බාරය තියෙනවා මෙතෙන්ට දරේ තිබිලා මෙතෙන්ට ආයාසය එන්න පුළුවන් නැත්නම් මෙතන දරේ තිබිලා මෙතෙන්ට ආයාසය එන්න පුළුවන් ඒක අවුලන්නේ නැහැ පැත්ත මාරුණා කියලා තුන්වෙනි එකේ මැද ආයාසය මෙතන දරේ තිබිලා ඉවරලා මෙතන බාරය තියෙන්න පුළුවන් නැත්නම් මෙතන දරේ තිබිලා මෙතන බාරය තියෙන්න පුළුවන් අවුලන්නේ නැහැ වෙනස් වුණාට පැති හරි මැද තියෙන එක තමයි හැම වෙලෙම අපි වද වෙන්න ඕනි ඒක ගැන හරි එතකොට මැද තියෙන කුමක්ද කියන එක ගැන බැලුවොත් එහෙම අපිට පාඩම් කරන්න ලේසි ආබාධ කියන එකෙන් හරි එතකොට යට ඉඳන් ආබාධ කියන්නේ මැද තියෙන ඒවැ පිළිවෙල අනුපිළිවෙල හරි ආබාධ කියලා කියන්නේ ඕක ඔයගොල්ලෝ නිකමට ඔය ඔතනින් ඇඳ ගන්න පුතේ එතකොට මතක හිටි ආබාධ කියන එක රවුම් කරගන්න ඊට පස්සේ අනේද
ලකුණු කරගත්තානේ. ඒකෙන් ඔයාලට මේ දීවර වර්ග තුන මතක තියාගෙන ඉන්න පුළුවන්. මේවා අපිට ආයේ 10 දී 11 දී හම්බ වෙන්නේ නැහැ මේ දීවර වර්ග. එතකොට පළමු වර්ගයේ දීවරයේ ගිරය ගත්තොත් එහෙම නෑ අපි මේක බලමුකෝ ඉස්සෙල්ලාම පොඩකින්. පළමු වර්ගයේ දීවර වලට අපිට උදාහරණ තියෙන්නේ මොනවද? කතුර, අඬුව, සීසෝ වවන් තියෙන පළමු වර්ගයේ දීවර වලට උදාහරණ. මෙතන ඒවෙන් තියෙනවා. ආ ඔව් කතුර තියෙනවානේ. දරේ මැද තියෙන එකනේ. ගිරයේ දරේ තියෙන්නේ අයිනේ. හරි. ගිරේ මැද බාරේ තියෙන. එතකොට ඒක දෙවන වර්ගයේ දීවරයක් නේද? මේ බලන්න. බාරේ තමයි මැද තියෙන්නේ. ආ බා ද කියලා ගත්තාම බාරේ කියවෙන්නේ දෙවණියටනේ. යටින් ඉඳන් දෙවණියට. ඒ කියන්නේ කොහොමද දෙවණියට තමයි ගිරේ කියන්නේ දෙවන වර්ගයේ දීවරයක්. හරි. නිකාට බිලීපිත්ත ගත්තොත් එහෙම බිලීපිත්ත මේ තියෙන්නේ. ඒකේ මැදින් තමයි ආයාසය දින. මැද ආයාසය දින. ආ කියලා කියවෙන්නේ ඉස්සෙල්ලාම තමයි ආ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක තියෙන්නේ යටම තුන්වෙනි යට තුන්වෙනි ගණයේ ලීවරයක් බිලීපිත්ත කියලා කියන්නේ. අන් ආයාසයයි දරයයි දෙපැත්ත තියෙන්නේ. මැද තියෙන්නේ සෝරි බාරයයි දරයයි දෙපැත්ත තියෙන්නේ. මැද තියෙන්නේ ආයාසය. තුන්වෙනි ගණයේ ලීවරයක්. හරි. විල්බරෝවත් දෙවෙනි ගණයේ ලීවරයක්. ඒවා ලියාගන්න පුතා. ගිරේ ලියාගන්න. ගිරය විල්බරෝව දෙවෙනි ගණයේ ලීවර කියලා ලියාගන්න. බිලීපිත්ත තුන්වෙනි ගණයේ ලීවර කියලා ලියාගන්න. තෙවන වර්ගයේ ලීවර වල යාන්ත්‍ර වාසිය මතක තියාගන්න පුතේ. තෙවන ගණයේ ලීවර අපි භාවිතා කරන්නේ තෙවන ගණයේ ලීවර භාවිතා කරන හැම වෙලේම අමාරුයි. හරි. ඒක භාවිතා කරන්නේ වැඩි දුරක් උස්ස ගන්න. දැන් බිලීපිත්ත ගන්නකො. හරි. ඉන්න මම ඔබන්ට බිලීපිත්ත පෙන්වන්න. මේකෙදී අපි මෙතනින් පොඩි දුරක් උස්සනකොට මේ ආයා මේ බාරේ ලොකු දුරක් ඉස්සෙනවා. හරි. එතකොට අන්නේ වාසිය විතරයි යෝකි තියෙන්නේ. හරි. අර ආයාසයෙන් පොඩි දුරක් එසෙව්වහම බාරය ගොඩක් දුර එසවෙනවා. අන්නේ වාසිය විතරයි ඔය තුන්වෙනි ගණයේ ලීවර වල තියෙන්නේ. එහෙම නැත්නම් යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුයි. හැම වෙලාවෙම මේ කරුණක් විදිහට මතක තියාගන්න. තෙවන ගණයේ ලීවර වල යාන්ත්‍ර වාසිය එකකට වඩා අඩුයි කියලා මතක තියාගන්න. හරි. එකට වඩා අඩුයි. තින් බඳුනක පියනක් ගැලවීමට හැන්දක් භාවිතා කරයි. මෙහිදී හැන්ද ක්‍රියා කරන්නේ තින් බඳුනක පියනක් ගැලවීමට. අපි දන්නවා අපි සාමාන්‍යයෙන් ඔය බිස්කට් ටින් එකක් එහෙම අරගන්න ගෙදර එහෙම බිස්කට් ටින් එකක් හැන්දෙන් අරපු නැති ළමෙක් මෙතන ඉඳී කියලා මං හිතන්නේ නැහැ. එතකොට මේ ටින් බඳුනේ මේ කටට අපි තියලා හැන්ද එක පැත්තකින් පාත් කරනවා. එතකොට අනිත් පැත්තෙන් ඉහළ යනවා. මට එහෙනම් හොඳට හිතලා කියන්න මේකේ දරේ තියෙන්නේ අපි අල්ලන තැනද නැත්නම් ටින් එකට හිටින තැනද නැත්නම් මැදද කියලා. දරේ මම මෙහෙම අඳින්නම්කො එක. ඔයාලට හිතා ගන්න අමාරු නම් මෙහෙම අඳින්නම් ඉන්න. දැන් කොහොමද මම මේක අඳින්නේ? ටින් එක තියෙනවා ඔහොම. පියන තියෙනවා මෙහෙම. අපි හැන්ද මෙහෙම ගහලා ඔන්න ඔහොම ගහලා මෙතනින් පාත් කරනවා. මේ ආයාසයේද බාරයේද දරයේද මෙතනින් තමයි අපි අල්ලලා පාත් කරන්නේ.
ආයාසය ආයාසය මෙතනින් තමයි ඉස්සෙන්නේ හැඳ මේ කෙළවරින් ඒක ආයාසයේද බාරයේද දරයේද බාරයේ බාරයේ දැන් මං නිල් පාටින් රවුම් කරනවා තැනක් හොඳට බලා ගන්න මෙන්න මෙතන තමයි හැඳ හිටින්නේ ඒක වටේ තමයි කරකැවෙන්නේ ඒ කියන්නේ මොකද්ද දරය එතකොට දරය මැද තියෙන්නේ පළවෙනි ගණයේ ලීවරවලද දෙවෙනි ගණයේ ලීවරවලද තෙවන ගණයේ ලීවරවලද පළවෙනි ගණයේ ලීවරවල ඔව් හරියටම හරි පළමු ගණයේ ලීවරවල තමයි දරය මැද තියෙන්නේ එතකොට ටින් බඳුනක පියනක් ගැලවීමට හැන්දක් භාවිතා කරයි මෙහිදී හැන්ද ක්‍රියා කරන්නේ චක්‍රය හා අක්ෂ දණ්ඩ විදියට නෙමෙයි කප්පිය විදියට නෙමෙයි ආනත තලයක් විදියටත් නෙමෙයි ලීවරයක් විදියට භාවිතා කරන්න එතන ලියන්න කීවෙනි ගණයේ ලීවරයක්ද එතන තියෙන්නේ කියලා ලියාගන්න පොඩ්ඩක් පැත්තකින් ඇඳගන්න පුතා ඒක දරේ මැද තියෙනවා කියලා ලකුණු කරගන්න ආයාසය හැඳි මිටේ තියෙනවා කියලා ලකුණු කරගන්න හරි ලින්දකින් ජලය ලබා ගැනීමේදී භාවිතා කරන්නේ මොකද්ද ළමයි කප්පිය ආනත තලය නම් යන්ත්‍ර වර්ගයට අයත් නිදසුණක් පමණක් ඇති පිළිතුර තෝරන්න කියලා කියනවා. ආනත තලය නම් යන්ත්‍ර වර්ගයට අයත් නිදසුණක් පමණක් ඇති පිළිතුර. මොකක්ද එන්නේ? ඉනි මග පඩිපෙළ ස්කුරුප්පැනය. ඔව්. පළවෙනි එක ගත්තොත් එහෙනම් පළවෙනි එකේ තියෙනවා ලීවරයක් මොකද පළවෙනි එකේ තියෙන ලීවරේ ගිරය ගිරය දෙවෙනි එකේ තියෙනවා ලීවරයක් කතුර ඊගාවට තුන්වෙනි එකේ තියෙනවා ඒත් කතුර තියෙනවා ලීවරයක් විදියට කතුර ඔව් ඊගාවට තුන්වෙනි එකේ තියෙනවා ස්කෘප්පු නියන ආනත තලයක් නෙමෙයි ඒක චක්‍රය හා අක්ෂ දණ්ඩට අයිති වෙන්නේ. හරි. එතකොට පළවෙනි එකේ ගිරයට ඉරක් ගහලා ඉස්සරහෙන් ලියන්න ලීවරයක් කියලා. දෙවෙනි එකේ කතුරට ඉස්සරහට ඉරක් ගහලා ලියන්න ලීවරයක් කියලා. ඊගාවට තුන්වෙනි එකේ ස්කෘප්පු නියනට දාලා ඊට තලයක් දාලා ලියන්න ඒක චක්‍රය හා අක්ෂ දණ්ඩ කියලා. ඊගාවට කතුරට ඊතලයක් ගහලා ලියන්න ලීවරයක් කියලා. ඒක නම් ඉතින් කලින් ලියලා දාලා තිනවනේ. ස්කෘප්පු ඇණයයි ස්කෘප්පු නියනයි දෙකකට අයිති වෙන්නේ. හරිද? ස්කෘප්පු ඇණය අයිති වෙන්නේ ආනත තලයට. හරි. ස්කෘප්පු නියන අයිති වෙන්නේ චක්‍රය හා අක්ෂ දණ්ඩට.
එතකොට උත්තරය එන්නවනේ 4 නේ එක්තරා ලීවරයක් මගින් නිව්ටන් 50ක ආයාසයක් යදා නිව්ටන් 150ක බාරයක් එසේ වෙනම් ලීවරයේ යාන්ත්‍ර වාසිය අපි බලමු ලීවරයේ යාන්ත්‍ර වාසිය හොයන්නේ කොහොමද කියලා ඉන්න මම ඔයගලන්ට පෙන්වන්නම් යන්ත්‍රවාසිය හොයන්නේ කොහමද බාරය බෙදීම ආයාසය යන්ත්‍රවාසිය යොදන්නේ බාරය බෙදීම ආයාසය ඔව් බාරය බෙදීම ආයාසයෙන් දැන් එනම් බාරය බෙදීම ආයාසය කියන එක ඔළුවේ තියාගෙන අපි යම් මෙතන ගන්න හදන්නේ ලීවරයක් මගින් ආයාසයක් යොදනවා ආයාසය මෙහෙම එකක් ආපම ටග් ගලව වෙනම ලියා ගන්න ආයාසය කීයද කියලා ලියාගන්න නිව්ටන් 50යි බාරය 150යි එතකොට ඊට පස්සේ ලියන්න යන්ත්‍ර වාසිය සමානයි කොහොමද බාරය බෙදීම ආයාසය කියලා හරි බාරය බෙදීම ආයාසය කියලා ලියන්න ඊගාට බාරය මෙතෙන්දී එන්නේ 150 නිව්ටන් ආයාසය නෝ නිව්ටන් 50යි හරි 50ට sorry 150ට 50යි තියෙනවා 3 එතකොට මෙතන යාන්ත්‍ර වාසිය කීයද 3යි ඒකක තියෙනවද ළමයි ඒකක තියනවාද යුනිට්ස් යුනිට්ස් තියනවාද යන්ත්‍ර වාසියට නෑ සර් මොදිකා යන්ත්‍ර වාසියට ඒකක තියනවාද මොදිකා දැන් හොඳට ඇහෙනවා කියලා කිව්ව යන්ත්‍ර වාසියට ඒකක නැත දරය ක්‍රියා කරන ස්ථානය අනුව ලීවර වර්ග කීයකට බෙදේද කියලා අහනවා ලීවර වර්ග 3කට බෙදෙනවා හරි ලීවර වර්ග 3කට බෙදෙනවා චක්‍රය හා අක්ෂ දණ්ඩ යන්ත්‍ර වර්ගයට අයත් නොවන්නේ මොකද්ද කියලා අහනවා ස්කෘප්පු නියන චක්‍රය හා අක්ෂ දණ්ඩ සුක්කානම චක්‍රය හා අක්ෂ දණ්ඩ මේසිරමණී චක්‍රය හා අක්ෂදණ්ඩ කතර කියන්නේ ආනස තලයක් නෙමෙයි කතර කියන්නේ ලීවරයක් හරි කතර කියන එක ඉස්සරහින් ඉරක් ගහලා ලියන ලීවරයක් කියලා කතර කියන්නේ කීවෙන තණ්ඩේ කාණ්ඩයේ ලීවරයක්ද කතරේ දරේ තියෙන මැද ආබාධ පළවෙනි වර්ගයේ පළමු වර්ගයේ ලීවරයක් ඔව් පළමු වර්ගයේ ලීවරයක් දැන් අනිත් කට්ටියට ඇහෙන්නේ නැද්ද මේ 10 විතරයි උත්තර දෙන්නේ 10යි තව කීප දෙනෙකු අනිත් කට්ටිය ඊයේ දාපු හින්දා පේපර් එක කරලා නැද්ද මොනවා වෙලාද දන්නේ නැහැ නේ හරි මේක කොහමරි කරලා ඉවරලා මට ෆොටෝස් දාන්න ඕනි අද දවස් ඇතුළත හරි ඔන්න දැන් උත්තර සාකච්ඡා කරාට පස්සේ නම් නිකන් ඉන්න බෑ හැමෝම කරලා ඉවරලා ෆොටෝ දාන්න ඕනේ 8 චක්‍රය හා අක්ෂ දණ්ඩ යන්ත්‍ර වර්ගයට අයත් නොවන්නේ කිව්වා අපි තෙවන ගණයේ ලීවරයේ තෙවන ගණයේ ලීවර නම් අනිවාර්යයෙන්ම මොකද්ද වැඩ තියෙන්න ඕනි ආයාසය හරි ආයාසය මැද තියෙන්න ඕනි එතකොට සීසෝව ගත්තොත් දරේ මැද තියෙන්නේ ගිරය ගත්තොත් එක අගක තමයි දරේ තියෙන්නේ යතුර ගත්තොත් මොන යතුරුද මෙයා කියන්නේ මේ
යතුරු ගන්න බෑ දැහි අඬුව දැහි අඬුව තමයි උත්තරයකට එන්න දෙන්න මේක බලපු තා පොඩ්ඩයි ඒක තියන්න මම ඒක කියන්න මොකද කියලා මොකද තියවන ගන්නේ ඉලියවර කියලා बोलो मैसेज कर सो सो गिमा मे मेसेज कर බලෝක්කයක් භාවිත කර ළිඳකින් ජලය ඇදීම පිළිබඳ ප්‍රකාශ දෙකක් පහක් දැක්කේ යන්ත්‍ර වාසිය 1යි ප්‍රවේග අනුපාතය 1යි ඔව් ඒක ඇත්ත එහෙනම් මොන කෙහෙම් මාර්ගද අපි යා කප්පිය භාවිත කරන්නේ නිව්ටන් පහක් අදින්න නම් නිව්ටන් පහක් බලය යොදන්න ඕනි බාරයේ බෙදීම ආයාසය ඒ කියන්නේ යන්ත්‍ර වාසිය 1යි පහ බෙදීම පහ 1යි मीटर एकक बाजी इससे न अभी आया से तालने करना है मीटर एकक यह नाम प्रवेग अनुपात या समानाई की निकट है अरे प्रवेग अनुपात या समानाई के निकट है यह नाम यंत्रवासी एकाई प्रवेग अनुपात या देख एकाई देखा महारे ए हा बी सत्य भी तू ना हाय हत अट वाल उत्तर हाय तून मम्मी लिया अंदना को उन्हें क्या हुआ उत्तर ठीक है मेकर तीन मेक अरे बी को रचना සරල යන්ත්‍ර හඳුන්වන්න කියලා තියෙනවා. පහත සඳහන් උපකරණ කවර සරල යන්ත්‍ර වර්ගයට අයත්දයි දක්වන්න කියලා කියනවා. අඬු මිටිය මොකක්ද අයිති වෙන්නේ? ලීවරයක්ද? චක්‍රය හා අක්ෂ දණ්ඩද? ඊගවට ආනස්තලයක්ද? මොකක්ද? පළමු වර්ගයේ ලීවරයක් අඳුමිටිය අඳුමිටිය කියන්නේ මේකට නෙමෙයි මේ තියෙන්නේ අඬුව අඳුමිටිය කියන්නේ එන ගහන්න විදාගන්න හරි ඒක කප්පි නෙමෙයි ආනත තලයක් නෙමෙයි හරි චක්‍රය හා අක්ෂ දණ්ඩක් නෙමෙයි එහෙනම් ඒක අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද ලීවරයක් වෙන්න ඕනි අපි මැදින් තමයි ආයාසය යොදන්නේ අපේ වැලමිට තමයි දරය ඒක වටේ තමයි කරකැවෙන්නේ එතකොට ඒක තුන් වෙන වර්ගයේ ලීවරයක් නේ ඇන්ඩොමිටිය කියන්නේ තුන් වෙන වර්ගයේ ලීවරයක් ලකුණු දාන හැටි දිනනවා සුක්කානම කියලා කියන්නේ චක්‍රය හා අක්ෂ දණ්ඩක් नियन कियला कियाने नियन लीवर आनत तालियाक नियन कियाने आनत तालियाक नियने तियने आनत तालियाक ने पुता हर
ඊගාට ජල කරාමේ ආය චක්‍රය සහ අක්ෂ දන්න සරල යන්ත්‍රයේ යන්ත්‍රවාසිය සහ ප්‍රවේග අනුපාතය සෙවීම සඳහා ප්‍රකාශන දෙකක් ලියා ගන්න කියලා කියනවා සරල යන්ත්‍රයක යන්ත්‍රවාසිය සහ ප්‍රවේග අනුපාතය යන්ත්‍රවාසිය ලියන්නේ අපි මෙහෙමයි ඉන්න මම ඒක ඔයගලට පෙන්වන්න මෙන්න යන්ත්‍රවාසිය ලියලා තියෙනවා හරි යන්ත්‍රවාසිය සමානයි භාරය බෙදීම ආයාසය ඊගාවට ප්‍රවේග අනුපාතය ප්‍රවේග අනුපාතය වෙන සමීකරණය තමයි ආයාසයේ විස්ථාපනයේ බෙදීම භාරයේ විස්ථාපනය ආයාසයේ විස්ථාපනයේ බෙදීම භාරයේ විස්ථාපනය ඊගවට ලීවර් එක ප්‍රධාන කොටස් නම් කරන්න කියලා තියෙනවා ලීවර් එක ප්‍රධාන කොටස් තමයි අපි කලින් බැලුවේ මම මුලින්ම කියලා දුන්නා ලීවර් එක ප්‍රධාන කොටස් මොනවද කියලා මෙන්න තියෙනවා ලීවරේ ප්‍රධාන කොටස් ආයාස බාරුව බාර බාහුව බාරය ආයාසයේ දරය ආධාරයේ මැද තියෙන කියන මතය තියෙනවා. ලීවර් වර්ග තුන නම් කරග ඒ සඳහා උදාහරණ දෙන්නලෝ. එතකොට පළවෙනි වර්ගයේ ලීවර් වලට උදාහරණ තමයි සීසෝව, කතුර අඬුව. හරි මේවා ලියලා තියෙන්න ඕනි. හරි. ඊගොඩ දෙවෙනි වර්ගයේ ලීවර් වලට තමයි උදාහරණ තමයි ගිරය, විල්බරෝව. ඊගවට තුන්වෙනි වර්ගයේ ලීවරට උදාහරණ තමයි බිලී පිත්ත. හරි. එක්තරා ලීවරයක් මගින් නිව්ටන් 10ක ආයාසයක් යොදා නිව්ටන් 4ක බාරයක් එසවිය හැකි නම් එහි යාන්ත්‍ර වාසිය කුපමණද කියලා ලියනවා අහනවා නිව්ටන් 10ක ආයාසයක් යොදා නිව්ටන් 4ක බාරයක් ඇසිය. ඒතර බාරයේ බෙදීම ආයාසය මේක හිතින් ගන්න පුළුවන් 10 40 බෙදීම 10 4යි යාන්ත්‍ර වාසිය. යාන්ත්‍රයේ සරල යාන්ත්‍රයක කාර්යක්ෂමතාවය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා තියෙනවා. හරි කාර්යක්ෂමතාවය මෙහෙම ලිව්ව හැකි කොහොමද
යන්ත්‍රවාසිය සමාන බෙදීම ප්‍රවේග අනුපාතයෙන් අපිට කාර්යක්ෂමතාවය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රධාන කාර්යයේ බෙදීම සෝරි ප්‍රතිදාන කාර්යයේ බෙදීම ප්‍රධාන කාර්යයෙන්. හරි. देवन वर्गे लीवर उदाहरण गिरय विल बरो मेव नोट के दील तीन ඒවා නෝට් එකේ දීලා තියෙන්නේ හරි ඊගොඩ අත්රෝලක බර නිව්ටන් 10යිලු එය මීටර් 4ක් අධික ආනතලයක් යොදාගෙන පොළවේ සිට මීටර් 1ක් උස ලෝරි තට්ටුවකට ඔසවන ලදී ආනතලයේ අත්රෝල ආනතතලයේ දිගේ අත්රෝල ඉහළට තල්ලු කිරීමට අවශ්‍ය වූ බලය නිව්ටන් 200යි නම් යාන්ත්‍ර වාසිය කොප්පමණද කියලා අහනවා. මේක ඇඳ ගන්න පුළුවන් වුණා නම් හොඳයි මෙතන ඇඳගමු අපි. මෙහෙන් පොළව තියෙනවා. මේක මීටර් 1ක් උස ලෝරි තට්ටුවකට मीटर एक उस लोरी तट्टुव कट गन्न कियनवा मे उस मीटर एक आनंद तले दिग कियद मीटर हतर මේ දුර මීටර් 4යි. හරි. ඊගාවට අත්රෝල අපි අඳගම් පොඩ්ඩක් නේද? අත්රෝල අඳිමු අපි දම්පාටින්. දම්පාටින් ලා සඳ බැස යනවා කියලා හරි. මේකේ බර දහයි නිව්ටන් ඒ බාරේනේ මේකට දෙන්න ඕනි උනේ ආයාසය කොච්චරයිද නිව්ටන් 200ක් පමණයි නිව්ටන් 200ම වැඩි කර දාගන්න පුළුවන් වුණා ආනත තලයේ යාන්ත්‍ර වාසිය කොපමණ දහනවා බාරයේ බෙදීම ආයාසය බාරය 10යි බාරයේ බෙදීම ආයාසයනේ පළවෙනි එකට උත්තරේ බාරය 10යි ආයාසය 200යි ඒ කියන්නේ යාන්ත්‍ර වාසිය සමානයි 5යි आनंद तले प्रवेग अनुपाते सोयान्न कीला कियनवा आ प्रवेग अनुपाते होयान्ने कोहमद आयासे विस्थापने अपी बेदान्नोनी बारे विस्थापने ओहो ये मनो दे देने अनेद आयासे विस्थापने बेदान्नोनी अपी बारे विस्थापने
ආනතතලයේ ප්‍රවේග අනුපාතය ආයාසයේ විස්ථාපනය කියලා කියන්නේ ආයාසයේ චලනයේ උදුර ආයාසයේ චලනයේ උදුර මෙන්න මේ මෙච්චරක් මීටර් 4ක් දුරට ආයාසයේ චලනය වෙලා තියෙනවා හරි බාරේ එසවිලා තියෙනවා අන්තිමේදී මීටර් 1ක් දුරට හරි එතකොට අපි මේක දාන්න ඕනි සමීකරණයට ආයාසයේ විස්ථාපනය බෙදීම බාරේ විස්ථාපනය මේව පුතේ මම එක අකුරයි ලියන්නේ මට මේ මවුස් එකෙන් ලියන්න බැරි හින්දා ඕගොල්ලෝ ඒවා හරියට වාක්‍ය ලියලා හදා ගන්න ඕනි හරිද හරි ආයාසයේ විස්ථාපනය බෙදීම බාරේ විස්ථාපනය ආයාසයේ විස්ථාපනය मीटर हतराई बारे विस्थापन मीटर एक हतर बिदी में एक हतराई हर यांत्रवासी अपिट आवे हतराई आनतरे प्रवेग अनुपात्य तपिटोन्ना हतरा कावा हर इगा वट आनत तले कार्यक्षमतावे गणने करन हिल तीनो आनत तले कार्यक्षमतावे कार्यक्षमतावे मले के लिए कौन दें कार्यक्षमतावे गणने करने प्रवेग अनुपात एकात हतराय हतरें हतर बिदुआ में कार्य क्षमता भी किए द एकाय हरे तो टापी मेक प्रतिशत एक की दिए टामाएं करने करने यहीं द अभी मेक सी ये टा सी एंग अड़ी करना इतना कोटा कार्य क्षमता भी सी ये टा सी एक का सी ये टा सी एंग अड़ी कर पाओ सी ये एकाय सी ये वारा एक ने इन्हें सी ये कार्य क्षमता भी सी ये टा सी ये प्रधान कार्य कौन से प्रधान कार्य हो यानी मैंने तीनों प्रधान कार्य प्रतिदान कार्य हो यानी है ठीक प्रधान कार्य हो यानी अपि आयासे वैधिक रीम आयासे चलने उदुर प्रतिदान कार्य हो यानी बायास बारे वैधिक रीम बारे चलने उदुरी मितने गत्तो तेहम आयासे वैधिक रीम आयासे किये तो देसी आय प्रधान प्रधान आयासे देशीय न्यूटन आयासे चालने दूर हतराई मीटर देशीय हतर प्रधान कार्य अटसी अटसी न्यूटन मीटर इगार प्रतिदान कार्य बारे बारे ही ये दाहाई बारे चलने उन दूर की ये एकाई मीटर एकाई ने चलने उन प्रतिदान कार्य मीटर सॉरी न्यूटन मीटर दाहाई
මෙතන පොඩි දත්තවල පොඩි ගැටලුවක් තියෙනවා මේක අර වෙන විදියකට හදුවොත් මේ කාර්යක්ෂමතාවය වරදිනවා මොකක් හරි අවුලක් තියෙනවද කමන්න මේ විදියට આવොත් මේ විදියට තමයි උත්තර ටික එන්න ඕනේ හරි එදිනදා ජීවිතයේදී ආනත තලයේ යෙදෙන අවස්ථා දෙකක් පඩිපෙළ ඉනිමග ඉස්කුරුප්පු නියන ඒවා ගන්න පුළුවන් පඩිපෙළ ඉනිමග ඉස්කුරුප්පු නියන චක්‍රය සහ අක්ෂ සංදේශනා සෝරි සෝරි පළවෙනි එකේ ස්කෘප්පු නියන නෙමෙයි ස්කෘප්පු යණය දෙවෙනි එකේ චක්‍රය සහ අක්ෂ දණ්ඩට අපි ගන්න පුළුවන් සුක්කානම ස්කෘප්පු නියන කප්පිය භාවිතා වෙන අවස්ථා දෙකක් භාවිතා කියන කියනවා ජලයෙන් ඔය මොනවා ජලය ලිඳකින් ජලය දීමේදී කප්පි භාවිතා වෙනවා දොඹ කරවල කප්පි භාවිතා වෙනවා ඒ වගේ ස්ථානවල කප්පි භාවිතා වෙනවා ශරිනි හරි